බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ නායයමෙන් අතුරුදන් වූවන් සිව් දෙනා පිළිබඳ තවමත් තොරතුරු ලැබී නැහැ. ඔවුන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වයේ හේතුවෙන් පවුල් කිහිපයක් ඉවත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය පියවරගෙන ඇත්තේ. මේ ස්ථානයේ සම්බන්ධයෙන් අපි කරපු පරීක්ෂණවලදී මෙම ස්ථානයේ ඉඳන් මීටර් 600ක් පමණ ඉහළ කොටසේ තමයි නායම ආරම්භ වෙලා තියෙන්නේ. ඒක ගමන් මාර්ග දෙකකින් පහළට පැමිණලා තියෙනවා. දැනට මේ සිද්ධිය නිසා එක් නිවසක් පූර්ණ හානියකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් එක් නිවාසයක් අර්ධ හානියට ලක් වෙලා තියෙනවා. මේ සිද්ධිය නිසා දැනට නිවාස 7ක් අපි අවදානම් මට්ටමේ තියෙනවා කියලා අඳුරගත්තා. ඒකෙන් නිවාස 4ක් ස්ථිර ඉවත් කරන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම තවත් නිවාස 3ක් తాවකාලික ලෙස ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මෙම සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශවාසීන් දැක්කුවේ මෙවන් අදහස්. මේ සිද්ධියට මූල ආරම්භ වුණේ දැන් සතියක් විතර වෙනවා. මේ කන්ද පුරලා විතරල් තැන් තැන් වල ගිලා බහලා තිබිලා. අපි ගණන් ගත්තේ නැහැ. මොකද මේක මේ හරිය ආයත් කඩේම ගියේ නෑනේ. මේ යන්න කිසිම තැනක් නෑ දැන් අපිට. හොඳටම අසරණ ඉන්නේ. අපි දිමිති තේරම තේ ගැලිය ඔක්කොම ඉවරයි නායට ගිහින්. දැන් මොක කිසිම දෙයක් නෑ අපිට. මෙතර කොළොන්න කඩිගල්ල කන්ද ප්‍රදේශයේද නායෑමේ අවදානමකට ලක්ව තිබෙනවා. අකර 30 40 අතර ප්‍රමාණයක පොළව ඉරිතැලීම්, පැලීම්, ගිලා බැසීම් සහ බොරදිය උල්පත් මතුවීම වැනි නායෑමේ පූර්ණ අනතුරු ඇඟවීම් මතුවී ඇති බවයි අප වාර්තාකරුව ප්‍රකාශ කළේ. ඒ අනුව කොළොන්න ග්‍රාම නිලධාරී වසමේ පවුල් 7ක් සහ බුත්කන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 5ක්ද එම ස්ථානයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙතර පවතින අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව සින්න කුලම සහ සින්න ගල් වීරන් කුලම යන වැව් දෙකෙහි බැමි කැඩී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් කුඹුරුවක් කර සියයක් පමණ ජලයෙන් යට වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.